පන්දුසිය තරගාවලියේ මේ වෙද්දි මහල පුහුණු කරන සදම් රේව් කණ්ඩායම හොඳ දක්ෂතා පෙන්වන්න සමත් වෙලා තියෙනවා. මේ සාර්ථකත්වයේ මහලල ලබා ගන්නේ කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නැතුව. මෙවතාවේ තරගාවලියට සෙල්ලම් කරන්න සූදානම්ින් හිටපු ක්‍රීඩකයෝ ගණනාවක් විවිධ හේතු නිසා දැන් තරගාවලියට සෙල්ලම් කරන්නේ නැහැ. කොහොමුණත් ඉන්න කණ්ඩායමෙන් වැඩි ඇදගෙන යන්න මහලලා මේ දක්වා සමත් වෙලා තියෙනවා. කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකෙක් විදිහට හිටපු යොෆ්‍රා ආචර් ආබාධ තත්ත්වය නිසා මේ වසරේ නැවත ක්‍රිකට් පිටියට එවන්නේ නැහැ කියලා මේ වෙද්දිත් වාර්තා වෙනවා. ඔහු හිටියනම් මහලලාගේ කණ්ඩායමට ඒක ප්‍රධානම ශක්තියක් වෙන්න තිබුණා. ඒ වගේම විදෙස් ක්‍රීඩකයෝ විදිහට කණ්ඩායමට එන්න හිටපු ඩේවිඩ් වෝන, මාක්ස් ටොනිස්, ඇන්ඩ්‍රූ රසල් වගේම සදාබ් කාන්ටත් මේ වතාවේ සදන් බ්‍රේව් කණ්ඩායම එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තරගාවලියේ මුල් තරඟ සෙල්ලම් කළ ඩෙවොන් කොන්වේත් මේ වෙද්දි නවසීලන්තයට ගිහින් ඉන්නේ. ඔහුගේ තැනට පෝල් ස්ටර්ලින් තමයි කැඳවලා තියෙන්නේ. මේ විදිහට විදෙස් ක්‍රීඩකයෝ අහිමි වෙද්දි සදන් කණ්ඩායම එක්ක එකතු වෙලා ඉන්න ප්‍රධාන විදෙස් ක්‍රීඩකයෙක් වෙන ක්වින්ටන් ඩී කොක් කණ්ඩායම සම්බන්ධ කරගෙන තියෙන්නේ මහලගේ තියෙන හිතවත්කමත් එක්ක. තරගාවලිය ගැන මහලෙක විදෙස් මාධ්‍යයක් තිබුණු සාකච්ඡාවකදී මහලෙක කියලා තිබුණා, ඕනට එන්න බැරි වෙනවා කිව්වම අපිට ඒ දැන පුරවන්න ඒ වගේ කෙනෙක් ඕන වුණා. මම ඉතින් කෙනෙක්ට කතා කළා, එයාට පුළුවන් නම් කණ්ඩායමට එන්න කියලා. එයා එන්න කැමති වුණා. මම හිතන්නේ එයා කණ්ඩායමට ආපු එක ලොකු වාසියක්. මොකද මුල් පෙළ ප්‍රතිකරුවෙක් විදිහට වගේම කඩුරු රකින්නෙක් විදිහටත් අපිට ලොකු දෙයක් එයා දෙනවා. ওই විදිහට තමයි මුම්බයි කණ්ඩායමේ ගෝලයක් සදන් කණ්ඩායමට අරගෙන කණ්ඩායම ගොඩගත්ත විදිය ගැන මහල කියලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් මේ සැපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.